ආයුබෝවන් ඔයාලා හැමෝටම. ඉතින් හැමෝම ඔන්න අද සාදරයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ වීඩියෝ එකට. සුපුරුදු පරිදිම අදත් ඔයාලත් එක්ක කතා කරන්නේ ව්‍යාපාර අදහසක් ගැන. ගොඩාක් දෙනෙකුට කොච්චර අදහස් තිබ්බත් දේවල් පැහැදිලි කරත් තව තව එකතු වෙන අලුත් කට්ටියට හරි පුංචි පුංචි ප්‍රශ්න ඇති වෙනවා කමෙන්ට්ස් වලින් මට දැනෙන දේ. තාමත් ව්‍යාපාරයක් කරන්න තිබ්බට එයාලට කියන සමහර දේවල් පැහැදිලි මදි කියන එක. තාමත් සමහර අයට තියෙන බීආර් එක ගන්න කොහොමද, එහෙම නැත්නම් ලියපදින් මේ රෙන්ට් එකට ඉන්න කෙනෙකුට බීආර් එකක් ගන්න කොහොමද, ඔයගේ මේ ව්‍යාපාරයක් පටන් ගන්න කියලා ප්‍රශ්නයක් ඇති වෙච්ච ගමන් එයාලා ඒක ලොකුවට කඩා වැටිලා කියලා හිතලා සමහර අය බිස්නස් එකත් අතහැරලා දාලා තියෙන අවස්ථා මම දැන් ගොඩාක් දැක්කා. අන්න ඒ නිසා මට හිතුණා මේ වීඩියෝ එකේ ඔයාලට මේ ව්‍යාපාර අදහසක් ගැන කතා කරනවත් එක්ක මෙන්න මේ ගැන පුංචි පැහැදිලි කිරීමකුත් කරත් හොඳයි කියලා. අදත් සුපුරුදු පරිදිම මම ඔයාලත් එක්ක කතා කරන්නේ ව්‍යාපාර අදහසක් තමයි. ඔයාලට පහසුවෙන් ජෙලි ජෝගට් එකක් හදාගන්නේ කොහොමද? ජෝගට් ඔයාලට මේ ජෙලි ජෝගට් එක හදනකොට එක රෙසිපි එකෙන් රෙසිපි දෙකක් ගන්න පුළුවන්. ඔයාලට කැමති නම් මේක ජෝගට් රෙසිපි එකට ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඒක වෙනස් කරලා ජෙලි ජෝගට් එකට ගන්නත් පුළුවන්. එතකොට එකම රෙසිපි එකකින් ව්‍යාපාර දෙකකට අවස්ථාව වුණ මම ඔයාලට මේ වීඩියෝ එක හරහා සලස්සලා දෙනවා. ඔයාලට මේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මම පෙන්නනවා. ඔයාලට ඒක ඔයාලට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන්. මෙච්චර ප්‍රමාණයක් මෙච්චර කියලා කියන්නේ නැහැ. ඔයාලට ගන්න පුළුවන් ප්‍රමාණ අරගෙන උත්සාහ කරලා බලන්න. පළවෙනි සැරේ සමහර වෙලාවට හැමේ අතපස් කියන්නේ වැට දෙන්න පුළුවන්. 100%ක් හරියන්නේ නැති වෙන්න පුළුවන්. 100%ක්ම හැම දෙයක්ම එක සැරෙන් හරියන්නේ නැහැ. එහෙම දේවල් මන් දන්නේ නැහැ. දැන් මට වුණත් මගේ ව්‍යාපාරය ඇතුලේ වරදින අවස්ථා බොහෝ තියෙනවා. ගොඩක් තැන් වැරදුණු අවස්ථා තියෙනවා. ඒ වැරදෙන දෙයින් තව අධ්‍යක්ීමක් එකතු කරගෙන තමයි මම මගේ ව්‍යාපාරය කරගෙන එන්නේ. ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. එහෙම අධ්‍යක්ීම් එකතු කරගෙන කරගෙන යන ගමන තමයි මේ අද දක්වා ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැතුව පටන් ගත්ත ගමන් ඔක්කොම සාර්ථක වෙච්ච ව්‍යාපාරයක් නෙමෙයි මම කරගෙන යන්නේ. හැම තැනම බාධක එනවා, අභියෝග එනවා, වැරදෙනවා, ක්වලිටිය වෙනස් වෙනවා, ඔවගේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඒව හදාගෙන අපිට පුළුවන් විදිහට රෙසිපියක් කරන එක තමයි අපි කරන්න ඕනේ. දැන් ඔයාලට මම රෙසිපි එකක් පෙන්වනවා. ඔයාලා කරන්න ඕනේ ඒ රෙසිපි එක ඇතුලේ ඔයාලා ඒකට කොටු වෙන එක නෙමෙයි. ඔයාලා ඒක බලන්න. ඒ බලලා ඒ අදහස ගන්න. ඒ අදහස අරගෙන ඔයාලට පුළුවන් ඔයාලගේ ව්‍යාපාරය ඔයාගේ ව්‍යාපාරයක් වශයෙන් කරගෙන යන්න. ඔයාගේ අදහසක් වශයෙන් තව වෙනස් කරන්න ඕන තැන් වෙනස් කරලා තව දාන ඇඩ් කරන්න ඕන ඒවා ඇඩ් කළා. ඔයාගේ රෙසිපි එකක් හදා ගන්න. ඔයාලට හැමදාම මේ රෙසිපිස් ප්‍රශ්න එන්නේ ඔයාලා තව කෙනෙක්ගේ රෙසිපි එකක් ඇතුලේ කොටු වෙන්නේ අනේකින්දා. දැන් මම අර අයිස්ක්‍රීම් වීඩියෝ එක කරානේ ගොඩාක් අය රෙසිපි ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ ඔයාලට වෙලා තියෙන ඔයාලා තව කෙනෙක්ගේ රෙසිපි එකකට කොටු වෙන්න උත්සාහ කරනවා. එහෙම වුණාම ඔයාලට ඔයාලගේ දෙයක් නිර්මාණය කරන්න බෑ. අන්න ඒ නිසා ඔයාලට එතන හිර වෙන්න එපා. ඒ හිරවීම අයින් කරගන්න නම් ඔයාලගේ දෙයකින් එළියට එන්න උත්සාහ කරන්න. අදහස් බලන්න, අදහස් විමසන්න, ඒ දේවල් කරලා ඔයා ඔයාගේ දෙයක් නිර්මාණය කරගන්න. අදත් මම ඔයාලත් එක්ක මේ සුපුරුදු පරිදි කතා කරන්නේ ව්‍යාපාර අදහසක් ගැන. ඔයාලට පොරොන්දු වෙනවානේ මම වීඩියෝ එකේදී ව්‍යාපාර අදහසක් දෙනවා කියලා. ඒක තමයි මේ ඔයාලට පෙන්වන්න හදන්නේ. ඉතින් මේ ව්‍යාපාර අදහස දුන්නම ඔයාලට එක ව්‍යාපාර අදහසක් මම පෙන්වමු. මේකෙන් ඔයාලට ව්‍යාපාර අදහස් දෙකක් ගත්තා. එකක් ජොගට් ව්‍යාපාරය කරන්න පුළුවන්. එකක් ජෙලි ජොගට් ව්‍යාපාරය කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මම අද මේ පෙන්නන්නේ ජෙලි ජොගට් එකක් කොහොමද නිවැරදිව හදාගන්නේ කියලා. ඔයාලා මුලින්ම ජෙලටින් ගන්න. ජෙලස් මේ අවශ්‍ය ප්‍රමාණ ඔයාලා ජෙලටින් මේස හැන්දි එකමාරක් විතර අරගෙන මේක හොඳට වතුර චුට්ටක් මේස හැන්දියක් වගේ දාලා ඔයාලා මේක දිය කරගන්න. මේක හොඳට දිය කරගෙන මේ විදිහට මම මේ පෙන්වන විදිහට කරන්න. ඔයාලා මේ විදිහට දිය කරගෙන ඒක පැත්තකින් තියන්න. ජෙලටින් ටික හොඳට වතුර ගොඩාක් දාගන්න එපා. යන්තම් වතුර චුට්ටක් දාගෙන මෙන්න මේ පෙන්වන විදිහට දිය කරලා මේක පැත්තකින් තියන්න.
ඊළඟට ඔයාලා මේක නල් ස්ටික් භාජනයක් කියන්නේ ඔයාලා අර අඩි අල්ලන්නේ භාජන තියෙන ඒ වගේ ගන්න හොඳයි මේකට ෆ්‍රෙෂ් මිල්ක් ලීටරයක් ගන්න මම මේ ලීටරයක් කියන්නේ මේ ලීටරයක් අරගෙන මේක ඔයාලා සීනි ඔයාලට කැමති නම් විතරක් සීනි එකතු කරන්න ඒ සීනි නැතුව කරා කියලා ප්‍රශ්නයක් නැහැ හැබැයි සීනි කනගෙන ඉන්න සීනි කෝප්පයක් විතර එකතු කරන්න ඒ සීනි ටිකත් එක්ක ජෙමනාද වැනිලා චුට්ටක් එකතු කරන්න මේක ඔයාලා කැමති වැනිලා චුට්ටක් එකතු කරලා මේ ටික හොඳට මිශ්‍ර කරන්න මේ ටික හොඳට මිශ්‍ර කරලා ඉවර වෙලා මේක ඔයාලා රත් වෙන ලිපේ තියන්න රතේ ලිපේ තියලා උකුවෙන් උතුරල යන්න ලිපේ තියලා ඔයාලා වෙන වැඩ කරන්න එපා කිරි කියන එක ඔයාලා දන්න ඉක්මනට උණු වෙනවා ඔයක ඊට පස්සේ එහෙමම උතුරල යන්න බලන්න ඒක නිසා නොනවත්තාම හැඳි ගන්න හැඳි ගන්නකොට ඔයාලා පරිස්සමද මේ හොඳ මතක තියාගන්න අර කැට ගැහෙන්න දෙන්නත් එපා ඊළඟට මේක රත්යේ ගෙනෙනකොට ඔයාලට පුළුවන් මේකට ඔයාලා හද ගත්තු අර ජෙලටින් ටික තියෙන්නේ ඒ ජෙලටින් ටික එකතු කරන්න අර ඉස්සෙල්ලා අපි ජෙලටින් ටික දිය කරගත්ත අන්න ඒ ජෙලටින් ටික මේ විදිහට ඔයාලා ලිපේ තියලා ඒකට එක්කලා හොඳට ඒකත් එක්ක මිශ්‍ර කරන්න මේ විදිහට මිශ්‍ර කරන්න මිශ්‍ර කරන්න ඒක ඔයාලට අතට දැනෙන අර නිකන් හය මේ විදිහට විනාඩි 5ක් විතර මේ විදිහට මිශ්‍ර කළා ඔන්න ඔක මේ තා විදිහට ආවට පස්සේ ඔයාලට පුළුවන් ලිපෙන් බාගන්න ලිපෙන් බාගන්න බාගෙන ටික වෙලාවක් මේක තියන්න ඕනේ ඒ තියන්නේ ඇයි දන්නවද මේකට අපි ජෝගට් එකක් එකතු කරනවා මේ ජෝගට් එක එකතු කරන්න නම් මේක අනිවෙන්න ඕනේ ඔයාලට අත දාලා ඇඟිල්ලක් දාලා ප්‍රශ්නේ බලන්න පුළුවන් තත්ත්වයට තියෙනවද කියලා බලන්න අන්න ඒ තත්ත්වයට ආවට පස්සේ තමයි ඔයාලා මේකට අර ජෝගට් එක එකතු කරන්නේ මේ ජෝගට් එක එකතු කරාම හොඳට මූ වෙනවා කියනවා අපි එතකොට හොඳට හයි වෙනවා සෙට් වෙනවා සෙට් වෙන්න තමයි මේ ජෙල් ජෝගට් එක එකතු කරන්නේ කිරි ලීටරයකට ඔයාලා අර කඩේ තියෙන ජෝගට් කප් එකක් එකතු කරාම ඇති හොඳටම ඊට පස්සේ ඔයාලා මේක ආයි මේක හොඳට පෙරා ගන්න මොකද ජෝගට් එක කොච්චර දිය කරත් කෑලි ඉතුරු වෙනවා ඒ කෑලි ටිකත් මෙන්න මේ විදිහට ඔයාලා මේ හරියට පොඩි කරලා ගන්න ඊට පස්සේ කිරි ලීටරයකින් ඔයාලා ජෝගට් හදුවා නම් ජෝගට් කප් 12ක් විතර හදන්න පුළුවන් 12ක් 13ක් වගේ හදාගත්ත හැකි හැබැයි දැන් ඔයාලා මම මේක පෙන්නන්නේ ජෙලි යෝගට් එකනේ එතකොට අර පුල් දාන්නේ නැහනේ ඒක නිසා යෝගට් කප් 15ක් විතර මේ වෙලාවේ හදාගන්න පුළුවන් ඊළඟට ඔයාලා මේ විදිහට මේක යෝගට් කප් වලට දාලා යෝගට් කප් ටික මේ මම මේ පෙන්නන විදිහට මූඩියෙන් වහලා අඳුරු ස්ථානයක යන්න ඕනේ මේක කබඩ් එකක් ඇතුලේ කාමරයක් ඇතුලේ නැත්නම් මේ මම පෙන්වන විදිහට හරි ඔයාලා මේක අඳුරු ස්ථානයක තියන්න. තිබ්බට පස්සේ ඔයාලට මේක සෙට් වෙන්න දෙන්න පුළුවන්. මේ මම පෙන්වන විදිහට ඔයාලා කරගත්තා නම් හරි. දැන් ඊළඟට ඔයාලට එන ප්‍රශ්නේ තමයි මේක ෆ්‍රෙෂ් මිල්ක් දාගෙන කරන්න ගියොත් අමාරුයි බිස්නස් එකක් හදාගන්න. කියන්නේ ලොකු පිරිය ඔව් මේක එලකිරි යොදාගෙන ඔයාලට එලකිරි මිකිරි ඒ දේවල් එකතු කරගෙන කරන්න පුළුවන් වෙනසකට තියෙන්නේ අර රත් කරන කාලය වැඩි වෙනවා ඔයා එලකිරි ගත්තොත් රත් කරන කාලය වැඩි වෙනවා අන්න ඒ නිසා ඒක චුට්ටක් වැඩි කරන්න එතකොට එලකිරි වලිමුත් ඔයාට මේ දේවල් මේ විදිහටම යෝගට් එක හදාගන්න පුළුවන් මේක සෙට් වෙන්න තියලා ඔයාලා මේ විදිහට තියන්න තියලා පැය 24කින් විතර පස්සේ බලන්න මේක හොඳට සෙට් වෙලා තියෙනවා. මෙන්න මේ පෙන්වන විදිහට හොඳට ජෝගට් එක සෙට් වෙලා තියෙනවා. සෙට් වුණාට පස්සේ දැන් මම ඔයාලට කියවනේ ජෙලි ජෝගට් එකක් හදන හැටි මම ඔයාලට කියලා දෙන්නේ කියලා. එහෙනම් ඊළඟට අපි ජෙලි එක අර කඩෙන් ගේන ජෙලි පැකට් එක නැතුව කොහොමද මේක ගෙදරදීම හදාගන්නේ කියන එකනේ ප්‍රශ්නේ ඔයාලට. දැන් කඩෙන් ගේන ජෙලි යෝගට් එකක් නැතුව මේ
ජෙලියක හදාගන්නේ කොහොමද කියන එක නේනම් මම පෙන්වන විදිහට ඔයාලට මේක කරොත් කඩෙන් ගේන විදිහට ජෙලි යෝගට් එක කන්න පුළුවන්. එතකොට මේ ඔයාලට අර ජෙලි එකක් ගන්නවට වඩා අඩු පිරිවැයකින් මේ සඳහා ඔයාලට ඕනි ජෙලටින්, සීනි, කලරින් චුට්ටක් ඒ වගේ දේවල් චූටි ප්‍රමාණ වලින් අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි බලමු ජෙලි එක හදාගන්නේ කොහොමද කියලා. ඔයාලා මුලින්ම මෙන්න මේ විදිහට ජෙලටින් මේ සෑන්දේ පහක් විතර අරගෙන හොඳට දිය කරගන්න. මේ විදිහට දිය කරගෙන ඒක පැත්තකින් තියන්න. ඊට පස්සේ සීනි ටික දිය කරගන්න ඕනේ නට. ඔයාලා දන්නවනේ සීනි ටික හදාගන්න හැටි. සීනි ටික මේ හදාගන්න මේ විදිහට මේ අර වතුරයි සීනි මේ තියලා සීනි එකයි වතුර එකයි අදී මේ රත් වෙලා හොඳට නටාගෙන එන පදම එනකොට ඔයාලා මේ අර හදාගත්තු ජෙලටින් ටික මේකට එකතු කරන්න. ජෙලටින් ටික මේ විදිහට එකතු කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ ජෙලටින් ටිකත් අර රත් වෙන වතුර එක කියන්නේ සීනි පැණියකට දාගන්න. සීනි පැණියකට මේ ටික විදිහට ජෙලටින් ටික එකතු කරාට පස්සේ ඔයාට වැනිලා චුට්ටක් එකතු කරන්න පුළුවන්. ඔයා කැමති පුට් කල එකක් එකතු කරන්න. ඒකෙන් තමයි අපි කල එක ගන්නෙ. කලරින් දැන් ගොඩාක් අය මේ කලරින් කියමු ගොඩාක් දාන ඕනේ කියන නෑ. හරි චූටි බිඳුවක් දාන්න. මොකෝ ලොකු කල එකක් දෙනවා. අපි යෝගට් කෝප්ප දැන් ලීටරයකින් නම් යෝගට් කෝප්ප 13ක් වගේ නෙන්නේ. 13ක් 15ක් වගේ නේ ඔන්නේ. ඒ නිසා ඒ චූටි ප්‍රමාණයක් දාන්න. මේ විදිහට මේ මම පෙන්වන විදිහට කරන්න. එතකොට ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව මේක හදාගන්න පුළුවන්. වැනිලා ටිකයි කලරින් ටිකයි මේ විදිහට එකතු කරලා ඔයාලා මේක ලිපෙන් බාගෙන ඔයාලගේ අර ජෝගට් එකට උඩින් දාන්න. දැම්මට පස්සේ අපේ ජෝගට් එක හොඳට හයි වෙලානේ තියෙන්නේ. එතකොට ඔයාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ ටික මේ සෙට් වෙලා ගන්නට හදාගන්න. ජෙලි ජෝගට් එක හදාගත්තා මේක පිස්සේ කරන්න. හැබැයි ඔයාට මේකට ඔයාට රස අනු මුද රස පළන් ටිකක් අදු ටිකක් එහෙම එකතු කරගන්නත් පුළුවන්. ඔයාගේ කැමැත්ත අනුව මේක කරන්න. මේ රෙසිපි එක මම මේ පෙන්වන විදිහටම කරන්න ඕන කියන එකේ නියමයක් නැහැ. ඔයා තීරණය කරන්න කොහොමද මම මේක කරන්නේ. මේකේ රසය ගන්න මට තව දේවල් කරන්න පුළුවන්ද? මම ඔයාලට ඉදිරිපත් කරන්නේ අදහසක් විතරයි. ඒ අදහස අරගෙන ඔයාගේ දෙයකින් ඔයා එන්න වෙළඳපළට. එතකොට ඔයා ඒකේ අඩුපාඩු දන්නවා. පළවෙනි සැරේ වර්ධින්න පුළුවන්. හැබැයි ඔයාට දෙවෙනි සැරේ ඒ අත්දැකීමෙත් එකතු කරගෙන ඉදිරියට යන්න පුළුවන්. ඒක නිසා මම කියන්නේ දෙයක් කරනකොට වැරදෙනවා. අපි හැමෝටම වර්ධිනවා. මම අද කරන මේ ව්‍යාපාරේ දවසින් දෙකෙන් එකම දේ කරපු එක නෙමෙයි. 100 පාරක් මටත් වර්ධින්නේ නැති. හැබැයි මම ඒ වර්ධින තැන් හදාගෙන මේ ගමන කොහොම හරි එන්න තීරණය කරා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට කළා පුංචි ව්‍යාපාරයක් පටන් අරගෙන හොඳ ව්‍යවසායිකාවක් වෙන තත්ත්වයට පත් වෙන්න. ඉතින් ඒක තීරණය කරන්නේ ඔයා කොහොමද මේක කරන්නේ කියන එක. ජෙලි යෝගට් එක හදන හැටි ඔන්න දැක්කනේ. ඔයාලා ජෙලිද හා ජෙලි යෝගට් එකද යෝගට් එකද හදන්නේ කියලා ඔයාලා තීරණය කරන්න. ඒ තීරණය කළා ඒ විදිහට හරියන ලේබල් එකක් හදාගන්න. ලේබල් එකක් හදන්න ඉස්සෙල්ලා ඔයා පළවෙනියෙන්ම කරන්න ඕනේ බීආර් එක ගන්න එක. ඔයා ඔයාගේ බීආර් එක ගන්න. ඔයා ඕකෙන් පොඩි ප්‍රමාණයක් හදලා සාම්පල් ටිකක් හදාගන්න. සාම්පල් ටික ඒජි ඔෆිස් එකේ PHIS එයාලට පෙන්නලා මේ දේ මං කරනවා, මේකේ අඩුපාඩු මොනවාද, එයාලා අඩුපාඩුත් කියලා දෙනවා. ඒ දේවල් ඔයා දැනගෙන ඊට පස්සේ යාල වාලට වාගේ ක්වලිටි එක හරියට තියෙනවා නම් වාට බීආර් එක දෙනවා. බීආර් එක දුන්නට පස්සේ වාට පුළුවන් අන්න ඒ බීආර් එකේ තියෙන නම්බරය දාලා ලේබල් එකක් හදන්න. ඒ ලේබල් එක හදන්න ඉස්සෙල්ලා වා බීආර් එක ගන්න ඕන කියන්නේ අන්න ඒකයි. වාට පාදේශීය ස්වභාවයෙන් බීආර් එක ගන්න පුළුවන්. වෙළඳ පත්‍ර පත්‍රයක් ගන්න ඕනේ. ඒක පාදේශීය ලේකම් කාර්යාලය ওই දෙක හරහා තමයි ඔයාලගේ බීආර් එක හැදෙන්නේ. PHIS එකෙන් ගන්න ඔයාලා අරයා
ඔයාලගේ තත්ත සහතිකය කියලා දෙනවා මේක කෑමට සුදුසුයි කියලා අන්න ඒ සහතිකේ දැන් ගොඩක් අයට එතකොට තියෙන PHS ගෙදර එනවද බලන්න මේක යා ටෙස්ට් කරලා බලනවද ඔව් ගෙදර ඇවිල්ලා යා සාම්පල් අරගෙන ගිහින් ටෙස්ට් කරනවා PHS එකට වෙනම තැනක් තියෙන්න ඕනද වෙනම කොටසක් වා කියන්නේ ගෙයි මේ කොටසේ මම මේක කරනවා මම චුට්ටි චුට්ටි මේක වැඩි දියුණු කරනවා එයා අඩුපාඩු පෙන්නලා දෙයි මේ මේක මේවා කරන්න කියලා එතකොට ඔයා ඒ දේවල් හදා ගන්න ඊට පස්සේ තව ගොඩාක් අයට PR එකේ ප්‍රශ්නයක් ආපු එක තමයි මේ එයාලා එක PR එකක් අරන් තියනවා ඒ PR එකෙන් ආහාර වර්ගයක් හදන්න පුළුවන් දෙ කියලා ඔයාලා වෙනත් දෙයකට නම් කල් තබා ගන්න පුළුවන් ආහාර වර්ග කියලා නැත්තම් ඔයාලා BR එක සංශෝධනය කරන්න පුළුවන්. ඔයාලා BR එක ගත්තු පදේශීය සභාවට හරි ලේකම් කාර්යාලයට හරි ගිහිල්ලා ඔයාගේ BR එක දෙන්න. BR කරන ඒ නිලධාරි කෙනාව හම්බෙලා නිලධාරිතුමා හරි නිලධාරිතුමියා හම්බෙලා ඔයා කියන්න ඔයාට මේක සංශෝධනය ඔයාගේ ඇඩ්‍රස් එක සංශෝධනය කරන්න පුළුවන්. ඔයාගේ BR එක ඔයා කරන නිෂ්පාදනයේ වෙනස් කරන්න පුළුවන්. ඒ දේවල් සංශෝධනය කළා නැවත හදා ගන්න පුළුවන් ලොකු මුදලක් වැය වෙන්නේ සංශෝධනයේ සඳහා රුපියල් මගින් නම් මම මේ ගියසතේ සංශෝධනයක් කරා රුපියල් 300ක වගේ මුදලක් ගත්තේ යාලා ඉතින් ඔයාලටත් අන්න ඒ විදිහට සංශෝධනය කළා BR එක ගන්න පුළුවන් ඊට පස්සේ ඔයාලට ඊළඟ ප්‍රශ්නේ තමයි කුලී පදනම මත ඉන්න අයට BR එකක් ගන්න පුළුවන්ද ඔව් කුලී පදනම මත ඉන්න කෙනෙකුට BR එකක් ගන්න පුළුවන් ඔයා ඒ රෙන්ට් එකට ඉන්න ගෙදරගෙනගෙන ලියුමක් ගත්තොත් හරි ගාම සේවකයෙන් ලියුමක් ගත්තොත් ඔයා කුලී පදනම් මත ඉන්නේ කියලා ඔයාට ඒ පදනම් මත BR එක ගන්න පුළුවන්. උතන තමයි BR එක. ඉතින් ලේබල් එකක් හදන්නේ කොහමද? ඒ ටික ඔයා කමියුනිකේෂන් එකක් කරලා දැනුවත් වෙන්න. එහෙම නැත්තම් ඔයාට මේ YouTube එකේ සර්ච් කරත් ලොකුවට යම් දැනුමක් ඒ ගැන දබා ගන්න පුළුවන්. ඉතින් හැමදේම එකසරේ ඉගෙන ගන්න පුංචි පුංචි දේවල් දවසින් දවස එකතු කරලා තමයි අපි දෙයක් ඉගෙන ගන්න. ඒ ඉගෙනගෙන කරනකොට තමයි ඔයාට ඔය ප්‍රශ්න එන්නේ. ඉගෙනගෙන කරන්න යනකොට තමයි ප්‍රශ්නයක් එන්නේ. ඇයි මේක මෙතන කොහොමද වෙන්නේ? එතකොට ඔයා ඒක ගැන හොයනවා. ඒ හොයන දේත් එක්ක ඔයාට මේ දේවල් කරගෙන යන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න ඔය පුංචි මතක් කිරීම ටිකයි තමාමට කරන්න ඕනේ ඔයාලට ව්‍යාපාරයක් ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්න. ඒ අවශ්‍ය දැනුම, ඒ අවශ්‍ය ද්‍රව්‍ය මං ඒ දේවල් ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට පෙන්නන්න මෙන්න මේ දේවල් මේ දේවල් කරගන්න ඕනේ කියන එක. අද වීඩියෝ එක චුට්ටක් අඩු කාලෙකින් අඩු ප්‍රමේ කරනවා. ඔයාලට මේ රෙසිපි එකෙන් ඔයාලට ඔන්න ව්‍යාපාරයක් කරන්න පුළුවන්. ආසාවක් තියෙනවා නම් පටන් ගන්න පුළුවන්. ඔයාලා කැමති නම් මේක කෙල්ල බලන්න ඔයාලට මාසිකව හොඳ ආදායමක් හොඳ ලාභයක් ගන්න පුළුවන් ව්‍යාපාර අවස්ථාවක් කරගන්න පුළුවන් ඕනම දෙයක අමාරුව තියෙනවා පටන් ගන්නම අමාරුයි කිසිම දෙයක් ලේසි කියලා හිතලා පටන් ගන්න එපා ඒක ටිකක් ඔයාට ගමන දුෂ්කර වෙනවා ඇයි ඔයා පලේසි කියලා පටන් ගන්න අමාරුයි මේක දුෂ්කර ගමනක් කියලා හිතලා පටන් ගන්න කරගෙන යන්න ඔයාට අනිවාර්යෙන් පුළුවන් ඉතින් අද වීඩියෝ එක හරහා පුංචි දේවල් ටිකක් ඔයාලට මතක් කරා වීඩියෝ එක හරහා ඔයාලට දැනුමක් තව කෙනෙකුට ලැබුණු දැනුමක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා නම් මගේ වීඩියෝ එක ෂෙයා කරන්න තව කෙනෙකුට බලන්න ලයික් එකක් දාන්න ඔයාලගේ වටිනා කමෙන්ට් එක එකතු කරන්න අඩුපාඩු කියන්න ඒවා හදාගන්න මට මොකද ඔයාලා කමෙන්ට් එක තමයි මම අඩුපාඩු හදාගෙන ඉස්සරහට ගෙනියන්නේ ඒ වගේම මගේ channel එක අලුතෙන් බලන කෙනෙක් නම් channel එක subscribe කරලා මටත් පුංචි සහයෝගයක් දෙන්න ඊළඟට ඔයාලා හැමෝටම මම හදවතින්ම සුබපත් කියන්නේ ස්තුතිවන්ත වෙනවා මගේ වීඩියෝ channel එක subscribers ලා 25000 පාස් කරා ඒ ඔයාලගේ ආදරය නිසා ඉතින් මාව විශ්වාස කරලා මාත් එක්ක එකතු වෙලා මේ ගමන ආපු ඔයාලා හැමෝටම නැවත වාරයක් ස්තුතියි මාවත් ඔයාලා මේ විදියට ඉදිරියට ගෙනාවට මගේ පවුල මේ විදියට දවසින් දවසේ ඉදිරියට යනවා දකින්නකොට ඒ සතුට වචනවලට පෙරලන්න මට හරි අමාරුයි ඉතින් ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි මාව මේ වගේ දුර ගමන කිසිම දැනුව කියන්නේ මාව අඳුරන අය නෙමෙයි ඔයාලා දැකලා මේ අඳුරගෙන එහෙම නෙමෙයි මේ channel එක හරහා දැනගෙන
මටේ දීපු සහයෝගයට නැවත නැවත වාරයක් ඔයාලට ස්තුතියි. ඉතින් හැමදාම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියන ආරාධනාව කරමින් අදට මම ඔයාලගෙන් සමු ගන්නවා ඊළඟ වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුවෙන්. ඔයාලා හැමෝටම සුබ දවසක්.